දරුවකු බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක් වෙන ඔබට සිතන්නට යමක්. ඔබත් කාන්තාවක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක මුල ඉඳන් අවසන් වෙනකම්ම බලන්න. මොකද මේ වීඩියෝව ඔබට අනාගතයට ගොඩක් වැදගත් වේවි. අද අපි මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ දරුවෙක් බිහි කරන්න ඉන්න අම්මා කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන කරුණු ගණනාවක් ගැනයි. පුංචි බිරිඳයක් විදිහට උපදින ගැහැණු ළමුන් සිහින දකින්නේ කවදාක හරි අම්මා කෙනෙක් වෙන්නයි. මේ විදිහට කාලයක් යද්දී ඒ ගැහැණු දරුවන් විවාහ වෙනවා. ඊට පස්සේ පුංචි කාලේ හින් දැක්ක අම්මා කෙනෙක් වෙන බලාපොරොත්තුව ඇත්තක් වෙනකම් තමයි තරුණ ඔබ බලන් ඉන්නේ. කාන්තාවක් විදිහට ඉපදිලා මේ ලෝකේ ලබා ගන්න පුළුවන් වටිනාම දේ තමයි අම්මා කෙනෙක් වෙන එක. ඉතින් ඒ හින්දම අලුත කසාද බැඳපු ගොඩක් අය බලන් ඉන්නේ ඒ හීනේ හැබෑ වෙන දවස එනකම් තමයි. අන්න ඒ දවස ආවට පස්සේ ඔබ කලින් කාපු බීපු දේවල් නොකා, කලින් ඇඳ විදිහට අඳින්නේ කරන්නේ නැතිව අලුත්ම විදිහකට වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. අන්න ඒ විදිහට මාස 10ක් පුරාවට ඔබේ කුසේ ඉන්න දරුවාට හොඳ රැකවරණයක් දෙන්න ඕනෑම අම්මා කෙනෙක් උත්සාහ ගන්නවා. ගර්භණී අම්මා කෙනෙක්ගේ මානසික සුවය දරුවා කුසේ ඉන්න කාලේ ඉඳන්ම වැදගත් වෙනවා. හැම අම්මා කෙනෙක්ම ප්‍රාර්ථනා කරන්නේ නිරෝගී දරුවෙක්වයි. කාන්තා ඔබ මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි ඔබ හිතන පතන විදිහෙන් කුසේ ඉන්න දරුවන් පෝෂණය වෙන නිසා අම්මා කෙනෙක් වෙන ඔබ සුන්දර දේවල් විතරක්ම සිතන්න ඕනේ. ඒ නිසා පුළුවන් හැම වෙලාවකම ආගමික වතාවත්වල යෙදෙනවා වගේම භාවනා කරන්න පුළුවන් නම් ඒක ගොඩාක් වැදගත් වෙයි. දරුවෙක්ව බිහි කරන අම්මා කෙනෙක් ලොකු වේදනාවක් විඳිනවා. ඒ වගේ වේදනාවක් විඳින අම්මා කෙනෙක්ට අඟුලිමාල සූත්‍රය ගොඩක් පිහිට වෙනවා. ඒ පිරිත් සූත්‍රයෙන් අම්මා කෙනෙක්ට ආරක්ෂාවක්ද ලැබෙනවා. ඒ නිසා පුළුවන් නම් අම්මා කෙනෙක් වෙන ඔබ අඟුලිමාල සූත්‍රය ශ්‍රවණය කරන්න.